බ මධ්‍යහනක් ස්වාධන රපවාහින මධ්‍යහන ප්‍රධාන පෘතිපිකාශය සමගින් ඔබ හමුවන මම නිමේශ චමත් සංකල්ප පතමන් පොෘති සිරස්ථල ඊයේ දිනේ ආසාධිතීන් විසි දෙනෙකු සමගින් මුළු රෝගින් ගඩන හත්සය හැත්තෑ එකක් දක්වා ඉහනට ප්‍රතානය සිරවී සිටි තත් ශ්‍රී ංකික සිසුන් එකසි අනු හතර දෙනෙකු තිවයිනට අපන එන්න ගුවන් බහන්න මෙහෙුම් ඇරැඹීමට ශ්‍රී ලංකන් සූදානුමින් රාජ්‍ය වෙසක් මහෝත්වවය අගමැති ප්‍රධානත්වෙන් හබල මන්දිරේ කොරෝණා කාර්යසාධික බලකාය විසුරුවා හැරීමේත් තීරණයක් දේශය පැවෘතිී අද රාත්‍රී අටේ සිට එකළොස් වන සඳදා අලියම පහදක්වා දෙවෙනට බලපැත්වෙන පරිදිී ඇඳිරණීතිය පැන වෙනවා රා්‍රී අටේසිට ලංකාව පුරාම ඇදිල් මීතිය ලබන කොළොස්්‍යනි උදේසන පහදක්වා ක්‍රියාත්මක වෙනවා. පසුගිය ඇවිසි හතරක කාලේ තුළ සැකරුවන් හතුන්සිය අනු හතර දෙෙක් සහ වාහ න සූහතක් පොලි ාරයට ගෙන තිබෙනවා මුල්ලූ අත දංගඩ ගැනීමම් හතලිස් අද්දස් දෙසිේ තිස්සයි පොලස් ාරියටට ගත් වාහන සංඛ්‍යාව ොස්දස් දෙසිය තිස් නමයක් වෙනවා එවෙසක් සැමරුම්. ප්‍රතිපත්ති පූජාවලට මුල්ටල දෙමින් කටයතු කරන ලෙසට අපි ඉල්ලා සිත් නොයි. ඔබගේ නිර්සෝක ඒයවට ඔබ විසින් සරසා ගැනීම වෙසක් පහන් දැල්ලුවීම වෙසක් සැර්කිි සුදු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නක තත්වයක් ඇති වෙන්නේ නැහැ හන්ඩායමක් ලෙස මෙ වැනි කටයුතු කරනවා නම් නිෝදායම් ප්‍රතිීන්වලට පට හැනි බවයි සඳහන් කළයුත්තේ. අද දින සිට බලපත්ව තිබෙන ස්ථානෙක වුවත්. සතුන් ගාතනය කිරීම මත්තැන් ශාලාවිෘත්ත කර තැබීම වෙෙශක් දින නිමිත්තයෙන් හනම් කරතිබෙනවා දිනතුර කාලයකට. එවැනි ක්‍රියාසිදු කරන පුද්ලීමේතුත් ඔවුන් සම්බන්ධයෙන්දු සෑබැලීමට පොලිසිය බලාපොරත්තුවයවා මේ සම්බන්ධෙන් පොලිස් බුද්්‍යංශ පරවාතිබෙන එනිසාප ජනතාවගේ ඉල්ලා සිටින්නේ. එයට සිට ක්‍රියාත්මකවන දිනහතර කාලේ තුල රෝදායන ්‍රීතින් වලට ගුරමින් නැතිම ීතිර ගරු කරමින් කටයතු කරන්න. කොමු කළුතර ගම් පහසසා පුදතලමයාන දිස්ශ්‍රික හැර සෙසු දිස්ශ්‍රිකවල ඊයේ රාත්‍රීට පැනවූ ඇදිරි නීතිය අද අලියම පාට ඉවත් කරුුණා. එම දිස්ශ්‍රීකවලට අධරාත්‍රී අටට යළි ඇදිරිනීතිය පැනවෙන අතර ඒ අනුව සමස්ත දිවයිනටම රාත්‍රී අටේසිට ඇන්දිරි නීතිය බලපවැත්වෙනවා. කොළොම ගම්පහ කළතර හා පුත්තලමයන දිස්්‍රීකවල ඇඳදිරිනීතිය පවතිද්දී ජනජයවි හා ආයතන ක්‍රියාකාරිීත්වේ යතතාතත්වයට පත්කිරීම ලබන එකොළුස්වන සඳදා ආරම්භ වනවා. එම දිස්්‍රිකවල රාජ් පෞද්ගලි ආයතන සඳදාාසට වි්‍යෘත කර පවත්වාගෙන යායුතු බයි, ජනාධිමති මධ්‍යාංශය නිකුත් කල නිේදනය සඳහන් වන්නේ. කොෝණ බසංගතයේ පාලනයට සෞඛ්‍යාංශ හඳුන්වාදී ඇති මාර්ගෝපදශ ඒයිුරන්ම ක්‍රියාත්මික කිරීම මෙම ආයතන අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි. දෙපර්තමේන්තු සංස්තාා. මන්ඩල ඇතුළු රාජ්්‍ය ආයර්තනවල සේවේ නියලිය යුතු සේවක සංඛ්‍යාව තීරහි කළ යුත්තේ ආයතුර ප්‍රධානියාගේ අි මතය අනුවයි. ජනතාව අනවශවලෙස කැස්වීම මෙන්ම මහාමාර්ගවලට පිටත්වීම තහනම් කරතිබෙනවා. ගමනාගමන මන්ඩලට අඇත් බස්ෘත මෙන්ම දුම්රියන් හිද ගමනා ගමනය රාජකාරී කටයුතු සඳහා ගමන්ගන්නායට පමණක් සමාකිරීමට අයිපියවරගෙන ඇත්තේ. මෙරටින්වාර්තා වූ කොරනාා රෝගීණ සංඛ්‍යාව හත් සිය හැත්ත එක දක්වා ඉහළගයා. ඒ ඒඒෙදනයේ කවත් ආසාධතයන් විසිදනෙකු හඳුනාගැනීමත් සමඟයි. ඒදින තුළ නව කොරනාා ආසාධිතින් විසි දෙනෙකු හඳුරාගත්තා ඉන් පහළුස් දෙනෙකු නාවික හමුදා සාමාජිකින් වනවා සෙස්සු පස් දෙනාගෙන් සව් දෙෙනෙකු රජිරී බණ්ාර්නායකපුර ොළොන්නාව ව හා කොළඹ බණඩාර්නායකම අවත ප්‍රදේශවලින් හමු වීතිබෙනවා මෙම ජාතිකරු හලේ ජේෂ් හෙදසොයිරයක්ද මෙම පිරිසට අයත් බවයි යුදහමුදාපත ලතුරෙන්ජෙරල් ශවන්ද්‍ර සිල්වා මතා සඳහන් කළේ. කොළඹ ප්‍රදේශයේ ඉතාමත් ලඟින් නිවාසතිබෙන ප්‍රදේශතිනවා. අපි හැකික්මනින් අද දිනේ එවැනි සියලුම ප්‍රදේශවල ොටස් කොටස් හැටියට ඔවුන් කිසිම පුද්ගලයක් ආසාධනය නූනත් අපි එයාකාරෙන් සම්පල පරීක්ෂණයකට භාධනය කිීමට බලාපොත්තුවත් තිබෙනවා.යටට අපි යම්කිසි ආකාරයකට මේ කට්‍රෝල් එකට පාරන්ති බෙන්නේ. මෙෙතනින් විහිරේ නැති ආකාරයට ගතතු සියුම ප්‍රියමාග ප අාන්යන. මේම ට කරුණා රෝගින් පන්සි හලස් නවදනෙකු ෝහල්කිහිපේ ප්‍රතිකාර ලබමින් සිරනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන දගලන්ගේ සං්‍යාව එකසි අහතලිස් පහක්. කොරනාා වෛරසයට ගොදුර වී. හල්ගතව ප්‍රතිකා ලැබූ දෙසේ දහතුන් දෙෙකු ූර්ණ සවේ ලබා පිටවගුස් ඇතිබවයි වසංගතරෝග විද්‍යාංශය පසන්නේ මෙරටින් කොරනාා මරණ නවයක් පාර්තාාවී ඇති අතර නවබන කොරනාාමරණය ඒ වාාර්තාබුණ මෙසේ මියගේ පනස් දෙහැවරදි පස් අරමවක් ඇය කොළඹ මෝදරපදේශයේ මහල් නිවාස සංකීරණයක ජීවත් වූ අතර ඇය පදිංචිව සිටි එම නිවාස සංකීරණය කොටසක් වසාදමීමට පියබරගත් මව කොළම නගරසභාවේ වසංගත රෝග වෛදවේදදිී දිනකකා ගුරග මහත්මිය ප්‍රකාශ කලා පCRCR සම්පල කරනවා. ඊයේ වාර්තාාවච්ච නමවෙනි කෝවිඩ මරණය පිළිබඳව. ඒගොලන්ගේ පලළමුෙේ ආශිතයන් තමයි නිසිසා පරක්ෂයට භානය කරන්නේ. ඊ දවසේ අපි පරීක්ෂණ හැත්ත පහක් කර. ඊ අමතර මෙතන තාව පහළවක් මෙත්සංසෙවන පළමු ආශිතයන්ගේ කරා. ගල ක්ොම ෙ ටව ලේ අදටේ හැත්ත පහක් විතර මෙතන කරන්න බලාොත්තු වෙනවා.ඒ පලමු පෙළේ ආශිතයන් විසකුත් අහම්ඹ නියන්දි තෝරාගෙන ආශිතයින් පනහක්මන. මේ ප්‍රේ බී බලෝ එක මේ වනකොට ලොග්ඩ් කලා තිෙන්නේ. ඊට අමතරව පCRR පරීක්ෂණ වල වාර්තා ලැබුණට පස්සේ තමයි අපි තීරණය කරන්නේ ඉදිරි පියවරම නවාද කියලා. ඒ දිනේ තුළ පCR පරික්ෂණ එක්දහස් සාර්සිය අනු එකක්සිදු කලා. කොළඹ පහලව ප්‍රදේශය පදිංචිකාරණයකබූ ය ජීවිතක්ෂයට පත්. රොනාාරෝගී කාන්තාවගේ ඥාතින්ගේ PCR පරීක්ෂණ සිදුකළ අතර ඔවුන්ට වෛරසේ ආසාදනෙවී නැති බව තහවුරු වීතිබෙනවා. කොෝනා ආසාධිත වී ඇති ජාතිකරෝ හලේ විශේෂශ්‍රණයේ හෙද නිලදහරිනිය අරක්ෂිත ක්‍රම අනුගමනය කර ඇති නිසා ඇය හරහා විශාල පිරිසකට වරසේ නිරාවරණෙවී නොමැති බවයි සෞඛ්‍ය නිලදහරින් පවසන්නේ පෙරිද දිනවල්දී අවසනාවන්ත ලෙස මරණ දෙකක් ඇති වුණත් ශ්‍රී ලංකාවේ මරණා අනුපාතකය සයට එක වැනි මට්ටමක තියෙනවා රටවල් කිහිප එක තමයි මරණ අනුපාතය මේ වගේ අඩු තත්ත්වක තියෙන්නේ. ලෝකයම අත්දැකීම තමයි මරණයට පත්වෙන්නේ වැඩි වශයෙන් වයස්ගත උදව එම තවුදු හැට්ට වැඩි උදවිය ඒ වගේම විවිධ කාලීන රෝග එවැනි තත්ත්වයන් තියෙන උදවිය. ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ ඇත්තවශයෙන්ම අයස්ගතවීමේ වේගය වැඩට ඕ නොවන රෝග බහුලුව තියන රටක් හැටියට. ඒ තත්වය තුළ ඇතවශයෙන්ම ශ්‍රී ලංකාවේ අධ්‍යිතය තත්ත්වය තමයි. මෙන්න මේකී කොට්ටාශ කරා වෛරසය යෑම වලක්වීම ඉතා දැඩි රෝග පාලන ක්‍රමවේ ද අනුගමනය කිරීම නිසා ජනගහන කණ්ඩායම් කරා වරසය යෑමට අසරු වෙලා යනවා. ති බහුතරය වැලදිල තියනන්නේ අවුරුදු තිහත් අවුදු පහත් අතර. උදවිය මේක තමයි ඇතවශයෙන්ම මේකට හේතුව වෙන්න අඩු මරණ අරුපාතයක් පැවතීමට. එ මේ සඳහා එන්න තක් නෑ එන්න තක් අවද ලැබේ දන්න මේ කරුණු හරියාකාරව ඉෂ්ට කරගැනීමෙන් ජනතාවගේ කටයුතු සාමාන්‍ය ආකාරයට කරගෙන යම සඳහා අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට. කොරුණා වෛරසය පාලනයට එන්න තක් ස්වාගන්න තික් ශ්‍ර ලංකාවටද. යිේ පාලනය කර ගනීමට සිදුවන බව. වසංගතරග විද්‍යාශය විශාඥ්‍ය වෛද්‍ය සදත් සමරවීම හතා පවසනවා. එකකුලොස්ස නිදා අපේ දෛනික ජීවිත පහසුපුුදු පරිදි ක්‍රම ක්‍රමෙන් ආගම්භ කරන්න පටන් ගන්නකොට ජනතාව මතක තියාගන්න ඕන අපි තවමත් කොවි් දහනාවේ රෝග පිළිබඳ තර්්‍යනයෙන් සම්පූර්ණයම මදිලා නැහැ. ඒ නිසා අපි අනුගමනය කළ යුතු කාර්ය භාරයක් තිය නවයි කියන එක. තම මේ ඒ වාර්තාවන රෝගීගේ ප්‍රභවේ කොහෙන්ද මේ රෝග උන් ආව කියනබේ පිබඳව වමත් ශ්ි. තුක් ැහ පේ පිළිබඳවවා දන කරමින් සිටිනු අප රෝගේ සම්පර්්ණයෙන් පාලනයකරක් කොයි අවස්ථාවක හෝ කොයි මෝතගේ තවත්තනගේ රෝගෙන් වාර්තවන්න පුළුව. ඇවස්තවිදි මේකින් මේ රෝගෙන් කිපිනක් ර්තවනයි කියන්න මේ රෝග සමාජයට නිදල්ලේ පැතිරිලායි කියනේ තෙරම නෙවේ මොද නිදල්ල පැතිරිල තින කියන තත්තට එන කොට මේගේ රෝගින් වාර්තාවීම අධිකව සිද්ධ වෙන්නවන තමත්තය තත්වට අප විල්ල නැහැ එක. සාධනය කාරන පොක වර්ශයෙන් ක්‍රියාත්මක වීම ඉතාමත්ම අහම තත්වක යෙන්නේෙ කිහිපයක් පමණයි තියන්නේෙ එතනි විශේෂයෙන් වැලිසනාව කහමුදා කඳුවේ අපු පොකරෝ තමයි විශේෂයම තම ක්‍රියාපම තත්වය තියෙන්නේ. නි හඳනා ගත් පොක වූ විශාල ප්‍රමාණයයක් අක්‍රිය වෙලා තියනෙනවා එකැන්නේ. තවදුකරත් හෝගින් ව්‍යා්තවීම එඇතන සිද් වෙන්නේ නැහැ. කොරන ආසාධිතයකු වාර්තාාවීමත් සමඟ පසුගේ විසි පස්ස වනදා හොද කලා කෙරනු. අනුවාධපුර බුලන්කොලම පහලගම ප්‍රදේශය යලි විවෘත්ත කිරීමට පියරගත් බ. ඩු ලගම සෞඛ්‍ය වෛදනලද හරි කාලිංග අබේරත්න මහතා පවසනවා. කන්දකාඩු නිරෝධයන මධ්‍යස්ථානයේ නිරෝධයිනය අවසන් කළ තවත් විසිහත් දෙනෙකු අද පිටවග්‍යා ඕන්ොළබ බණඩාර්ණයමාවත පදිංචිකරුවන්. පිටවයාමට පෙර මෙම පිරිස සෞඛ්‍ය පරක්ෂාවන්ට ලක්කිරීමට කටයතු කරුණ. මெකාප තුළ ரோணා ෛරසේ බලපෑම දිනෙන්දින එහළගේද, දවලන්ந்தදිරரே කොரோணා වෛරසේ කාරසාධික බලකාය විසරුවවා හරීමට තිීරණය කරති බෙනවා. සතික් කිහිපයක් තුළ ඒ විසරුවා නව පිරිසක් ඇඩතේ ඒ යලිත් ස්ථාපිත කරන බවයි, ජනාධිපති ොනර් ්‍රராම්් පවසන්නේ. ඉදිරයේදී රට විවෘත්ත රීමට නියමිත වෝද එමගින් වාර්තාාවන්න කොරුණ මරණ සංඛ්‍යාව ඉහලයා හැකි බවට ඔහු අනතුරුවග වනවා. එරට ආසාධතීන් සං්‍යාව මෙවන විටත් ලක්ෂ දොලහසීමාව පසුකර ඇති අතර මරණ සං්‍යාව හැත්තෑ දෙදහස්ස ඉක්මවාතිබෙනවා. වරසිය වැලඳීමෙන් දින හතලස් පහක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු පිටපයාමත් සමඟ, ශාන්ත ජෝෂ ප්‍රහලේ හෙදියන් නර්තන යෙදෙන ආකාරය මාධ්‍ය පාර්තා කරති බුණ. I-19 හෙවත් නව කොரோුණ වෛරසේ මේ වනවිට ලෝපුර තිස්හත්ලක්ෂ විසි අටදහස් හස් හදදනනිකොට අසාධන වීත්ති වෙනවා. සේලබයි ඇති रोෝගීන් සංඛ්‍යාව, දොළස් ලක්ෂ හතලස් දෙදහස් පන්සයක් වෛරසය අසාධනය හේතුවෙන් මරණ දෙලක්ෂ පනස් අටදහස් තුන්සය පනස් හයක් වාර්තා වනවා රටවල් හාස්වවැංපාලන ප්‍රදේශ දෙසය ොහක වෛරසේ ්‍යප්ත වී ඇති බවයි ලෝකසෞඛ්‍යංවිධහන්නේ පවසන්නේ වරසය පැතිරයාම ආරම්भූ චීනේ හුබේ පාන්थේ පසල් යළි විෘත්තකිරීමට න්ත බලද රින් පියවරගෙනතිබෙනවා. එහෙත් ප්‍රාථමික්ක අංශවල සිසුන්ගේ පැිණීම ඉතාමත් පහළ මට්ටමක පවතින බවයි පාසල් නිවේතනය කරතිවෙන්නේ පාසලට පැමණීම ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සියලුම සිසුන් තමා ආසාධිතෙකු නොවන බව සහතික කළ යුතු වනවා මෙ අතර මැදින නිවාඩු කාලේ තුළ චීනය සංචාරකස්ථාන නැරමීම සඳහා මිලියන එකසිය පහළවක පිරිසක් පැමිණ ඇති බවයි සංස්කෘතික හා සංචාරක අමාත්‍ය අංශය පවසන්නේ. වසාදම මේ නීති කඩකිරීම හේතුවෙන් බ්‍රතාන රජය ප්‍රමුඛ පිළේ උපදේශකයකු වන මහචරය නිල් පර්ගසන් තම තනතුරින් ඉල්ලාස්වීතිබෙනවා ග්‍රමාතයේ පුොරෂ්ජොන්සන්ගේ ප්‍රධහන උපදේශකයකුලෙසයි හුව සැලකෙන්න්නේ. ්‍රතාානය වසාදමීමට ඔහුගේ උපදෙස් මූලික වූ බවද සඳහන්. කොණ වරස හමුවය ස්්‍රලියාව ලබ ඇති ප්‍රගතිය සම්බන්ධය ්‍රතාානි මහරජන, දැඩි ප්‍රසාධී පල කළ බව ග්‍රමාතති ස්කොට් මරිසන් පසනවා දැනට ක්‍රාත්මක ක්‍රඩා කිහිපෙන් එකක් වන, රඟ හවන තරඟග පිළිබඳවද අයබිම සාතිබෙනවා. එරටින් වාර්තාාවන සමස්ත මරණ සං්‍යාව අනු හතක් වන අතර ආසාධිතීන් සංඛ්‍යාව හදදහස්සකටාසන්නයි. පසුගේ දින කිහිපේ තුළ මෙන්ම ඒ දිනේද රුසියාවෙන් වාර්තා වූ ආසාධිතීන් සංඛ්‍යාව ඉහළ ගොස්තිබෙනවා ගත වූ පෑ විසි හතරට එරටින් වාර්තා වූ ආසාධිතීන් සංඛ්‍යාව දසදහස් දෙකක්. ඒ සමඟම පනවා ඇති නීති දැඩිකර ඇති බයි. මොස්කව් නගරාධිපතිවරයා සඳහන් කරන්නේ मिलලියන එකයි දශම දෙකක පමණ පිරිසක් කොරොුණාරෝගෙන් සුව ලබා තිබෙනවා. රෝගයාගේ සෞඛ්‍ය තත්ත්වය මත සුවවීමට ගත වන කාලය රඳා පවතින බව සෞඛ්‍යංශ සඳහන් කරනවා. මධ්‍ය රෝගලක්ෂණ වුවන් දින හතකින් පමණද. අසාධ්‍ය රෝගී සම්පූර්ණ සේ ලබීමට අවුද්ධක පමණ කාලයක් උද ගතවිය හැකි බවයි ඔුන් තෞදරටත් පවසන්නේ. දුම්පානය හාමත්පැන්පානය අත්්‍යටබීම ව්‍යයාමුවල නිරතවීම හා. ශරිීරයේ බරපාලනය කර ගැනීම මගින් සාර්ථකව වෛරසයට මුහුණ දිය හැකි බවද ඔවුන් සඳහන් කරනවා. බ්‍රිතාන්නේ රඳී සිටි සිසුන් ඇතුළු එකසිය අනු හතර දෙනකු අද අලුුවයම දෙවෙන පැමණා ශ්‍රීලංකන් විශේෂය ගුවඥායකිෙනුයි ඔවුන් වැැට පැත රැගෙන ඒමට කටයුතු කරුණේ. Britain Britන්නේ හිත්‍ර ගුවන් තුරපලේසිට ශුලංකන් ගුවන්සේවට ඇත්, ල් පන්ේ හතරදන්න ගුවන් ඥානින් මෙම පිරිස දිෙන්ට රැගෙන එඳුලබවා. දුරස්ථභාවය රැකන පරදිී යානය තුළ අසුත් කැරීමට මෙම පිරිසට ඉරකට සලසා සෞක රක්ෂත ක්‍රම අනුකමරය කරමින් මෙසේ රැගෙන ඒම සිද වනා. ගුවන්තුරුපලේදී එම පිරිස විශ්භිජාහන්යට ලක්කර නිරෝධයින්ට මධ්‍යස්ථාන කර යොමකිරීමට පේවර එකත් පවයි ගුවන්තරුපළ හා ගුවන්සේවා සමාකමයේ රාජකාරණ කරමනාකරු දනුජින් සමරතුන්ග මහතා සඳහන් කළේ පැමිණෙන සියලු මගේ. ජාත්‍යන්තන ප්‍රමිතන් වලට අනුකූලව ඔවුන්ව නිරෝධායනය කරා රැගෙනයනවා ඔවුන්ගේ අවශ්‍යතාවයන් කිරීම සඳහා බැංකු පහසුකම් ඒ වගේම ආහාරපාන ප්‍රවාහන පහසකන් සහිතව එම නිරෝධානන් මධ්‍යස්ථාන කරා රැගෙනන ලබනවා ඉතාමත් වගකීමෙන් පැමිණෙන මගේන්ගේ ආරක්ෂාව හාසුරක්ෂිතාව රැගෙන පරිදි ක්‍රියත්මකරු ලබනවා. ජනාිප ලේක්කම්කාර යාල COVID 19 කාරසා දෙක බලකයි සහ ශුලංකන් ගුවන් සමාකම ඒකා පත්දව විදේශ සබතා මාත්‍යශය මැදිහත්වේබෙන් විදේශන්හි සිරිවි සිටින ශුලක් එකසසුන්හා රාජ්‍ය න්‍යතාාරින් මෙරටට රැගෙන එම ආරම්භ කලාා එහි තවත් අදිරක් ලෙසයි මේ ප්‍රියාවට නැන්වනේ. මෙරට අපෑනක්ෂේත්‍රයට දැවන්ත ශක්තියක්වෙමින් ලබන දහ අතවනදා සිට ගුවන් බහන්්ඩ මෙහෙුම් ආරම්භකිරීමට ශුලන්කන් ගුවන් සමාගම තීරණය කරතිබෙනවා. යරපය මද පෙරදිග ඇතුළු කලාපරැසකට මෙම විශෂ ගුව භාණ්ඩ මෙහෙුම ක්‍රියාත්මි කිරීමටයි සැසුම් කරඇත්තේ. මේ තුලින් ගෝලිය ගුව බාන්්ඩ ප්‍රාහන සේවාව ශක්තිමත්කිරීමට අවස්ථාව උදාවනවා. මෙම සේවාව බරපතල අනතුරට ලක් වැඇති මුහොතකයි, ශ්‍රීලංකන් ගුවන් සමාගම නව පියවර ගෙනති බෙන්නේ. ගුවන් මෙහිම පිළිබඳ අදහස්සක්වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමයේ සහපති අශෝප පතිරගේ මහතා කියා සිටියේ නව ක්‍රියාමාර්ගය තුළින් රට වාසි රැසක්කත්වන බවයි. මෙ අනුව සෑම අපනෑන කර්මාන්තියක්න දිරිගෙන්වීමට හැකිවනවා. ඒ අනුව රටට විශාල වශයීෙන් මුදල් ගලායමට නීමතයි. ලොබ බොෝ ගුවන් සමාගම සිය සේභකයින් පවා ඉවත් කරන මුොක ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම සේවා ක්‍රාත්මක කරනවා. යුරපය මැද පෙරදිග ඉන්දියානු උපමහදවී පේ සහ, ඇත පෙරදිග ප්‍රධහනනගරවලට කොළඹ සිට සතියකට මෙවැනි ගුවන් ගමන් වාර විසි හත ක්‍ර්‍යාත්මක කිරීමට නියමිතයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දැනට තිබෙන ඒතුන් සිය විස්ස හා ඒතුන් සියත්තිහ එයාබස් ඒ සඳහා යොදා ගැනීමටයි සැලසුම් කරඇත්තේ. වර රෝක මර්ධනයට දේශය ආයර්විධ පතිකාර පදධතිය පිළිබඳ විධමත් ලෙස අධ්‍යනය කිරින්ම්සු හාාවන සමාරම්භක සැසිය වෛදවරු සහ විදධතුන්ගේේපදනකගේ ප්‍රධනත්වෙන් ආරම්ප කරන. ේ ද ේෂ තුළ පධ රි ంඩ මින් පචතු පධරි ඩයමින් ළ ට ාරම්පලික වෛද්‍යවරුින්. මේ ොර රෝගය වගේ රෝගේකට ප්‍රතිකාරකිරීම සදා ඕන්ට හැකිියාව තියෙනව කිය කාරණ තා පැහදිව ්‍රකාසගළ. ්‍රී ලංකාවේ වෛද සබා තුනක් තියන. ේ ඕමියපති ටහි වද සබා. යිද බා තුනේ ලියප ප චි වෙච්ච නම් දයෙකට නෑම රෝගකට ප්‍රතිකාරයක් කරන්න තමයි ඒ යිද සබාතුේ යි ලිය පච බලති ඒක නිල ාරයෙක ගේ ෝ ල රක ග වසරගන්න න්න. ග තම ඟ ්‍රතිකාරන්න ළ ර ස් ාව ජ ති පතු ැේ ර න්න කිය. ෝ ද ච්ච සා ප ෛද වර ින් දි ටంගන්. මහාචාර්ය පූජ්ජ ඉන්දුරාගාරයේ ධම්ඹරතන ස්වාමින් වහන්සේද මෙහිදී අදහස් පල කලා. අපි දන්නවා මේ වෙනකොට ආයුර්වේද එහමනැත්තං දේශීය එමනැත්තම් පාරම්පරික වෛද්‍ය ක්‍රමවලින් කොරෝණස්ුව කළ හැකිය කියල කියනේක සාධක සහිතව ඔප්පු කරමින් කෙරෙමින් තියනෙනවා. හැබැයි තාමත් බලධාරීන් මේ පිළිබඳ වාච්චික අවසරය දුන්නට ඔන්නං වෙදකන් කලාට කමක් නැතැයි කියන අර්ථයෙන් ඉඩහැරියාට ලිකිතව පනතකින් හෝ චක්‍රලයකයකින් හෝ නියෝගයක් ලිකිිතව නිගුත් කරලා නෑ. ඇහිර ගුරුකුලය විසින් අපි අරිට වඩා මේක හොඳයි කියන්නේ හෝ මේකට වඩා ඒක හොඳයි කියඩ ඉඩදින් හෝ නෙවෙයි මේක තියෙන ශාස්ත්‍රීය අගය.මටත් වඩා තහරු කරන්න උත්හගරම. රාජ විසක් මහොත්සවය අරලිගහමන්දිරයේදී පවැත්වුණා, ඒ අගාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වෙන්. කොරන ව්‍යස්නී ලපෑම හේතුවෙන් මෙවර වෙසක්දින රාජච මහෝත්සවය අරලික න්දිරේදී පැවැත්වීමටයි කටයුතු කරුණේ මහ සංගරත්නී සහභාගිත්වෙන් පැවැති මෙම උත්සේදී රාජ්‍ය වෙසක් මහෝත්සවේ චාරිත්‍රකිහිපයක්ද සිදු කෙරුණා. වෙසක් දිනේ වෙනෙන් මුදර හතරක් කා මුල්දින කවර දෙකක් කැලි දෙ එක්වීමටයි පියවර ගැනුණේ. අමාත්‍ය ආචාර බඳල ගුණවර්ධන හතා ඇතුළ පිරිසක්ද ඊට එක්ව සිට අර පලමු මුදරය මල්ලතුමාර්ශවය අනුනායක පූජ නියගොඩ විජත්ත රිස්වාමින් වහන්සේට පිළිැවවා සෙසු පුදරතු ග්‍රමථති. න්දරජපක්ෂමහතා වෙත පිරිනමුණු අතර, රපියල් දහයේ රපියල් හතලිස් පාහ, හාපියල් පහලවක වටිනාකමගින් යුක්තවයි එම මුද්දර නිකුත් කරැත්තේ. මෙවර වෙසක්දින ජාතික උත්සවේ පැත්වෙන්නේ හරන ඔලබොඩුව රජමහා විහාරස්ථානය ේන්ද්‍ර කර ගනිින්. එහි පූජාූ මිසන්නස් පත්‍රය අග්‍රමාත්‍යම හින්ද්‍රරාජපක්ෂම හතාතින් එම විහාරාධිපති පූජ උඩුවේ හේමාලෝක ස්වාමීන් වහන්ේ වෙත පිළිගැන්වීම සිතු වනා. මෙහිදී උත්සව සභවෑමතු අග්‍රමාත්‍යවරයා. සමාහර හිතනවා මේ වසංගතය සුභාව ධර්මය විසින් ලෝක සත්වයාට දුන්න දඩුවමක් කියලා. එනිසා සමාරය සතහට සෙත් සල්සනහට වඩා කොවිට් වසංගතය දුර කරන්න සම්බන්ධ වෙලා වැඩ කරන අයටත් දඩුවම් දෙන්න යෝජනා කරන බව අපට ඇතතියනවා. බුදු හාමුදු අපට ගන්නු රතියනෙ ඩුවමින් සියල්ලෝ ඇති ගනති. එනිසා අපි දඩුවම දෙන්නේ අන්නෙත් නෑ. දඩුවම දෙන පවකාහර සිතුවලි වලින් අපි බැහරවේ. වෙන අවිතරක් නෙවෙයි මේ සස්භාව ධර්මයදීපු දඩුවමක්. හැටියට ාරගණඩෙ නැති බව අපි කියන්නුවන. මේක තමයි ලෝක සභාවය. ලෝක සුභාවයට ලෝක බලවතුන් කියලා. දුබිලීන් කියල වෙනසක් නෑ. අත මේ වසංගතයෙන් ලෝකෙත් දිල්ලිඳම පුද්ගලයවාගේම. ඉතාම සුකෝබෝගී රටවල ජීවත් කන දරවත්ම පුදගලයහොත් පේඩාවට පත්වනවා. මේ ධර්මතාවය. ලෝකයට තේරුම් කරලා දෙක තමයි මේ වෙසක් සමය අපට කරන්න පුළුවන්. ම පජාව කියල ම විශ්ස. ඔයි තරම් දරුණු සාගතාවත් බෞද්ධ ශිස්ථාචාරය නොවැටී තිබනේ අපේ තිබුණු අල්පේච් ශීවන කරමය නිසයි. අපි වෙනගටවල දේට හිල් වෙන. ඒවාට ලෝභවැන්දේ. ආශා කලේ නෑ. අපිට නොවැටී සතු නිදහසේම ජීවන් මේරතේ ජීවත්වෙන්ට ලැබුණ. ඒ නිස තමයි නංකාවේ බෞද්ධ ිස්ථාචාරයයට. රටට ආශිර්වාදපතා ජුවර පිරිත් දේශනාව දෙවනේ සෑම වි්‍යහාරස්ථානයකම අද පස්වරූ පහට පැත්වීමට කටයුතු සන්නධානකරති වෙනවා. රෝගබිය දුරකිරමේ අරමුණින් මෙම පිරිත් දේශනාව පැවැත්වෙනවා. අතීතයේ පටන් රටට ඇතිබූ රෝග වසංගතලදී අධිහත්මික ආශිර්වාදය වෙනුවෙන් පිරිත් අධ්‍යාහිනය සිදු කළ බව ජනාධිපති ගෝටාබෙරාජ පක්ෂ ඇැතුමා සමඟ පැවැති විශේෂ සංඝ සභාවේ දී මහා සංගරත්මය පෙන්වාදුන්න. වහන්සේගේ එල්ලිම පරිදි වේසනයට මුහුණදී සිටින රට වැසියන්ට සේත් පතා, මෙසේ පිරිත් සජ්ජහයිනාවක් සංවිධනෙරුණා, මහා සංග්‍රත්නයේ මෙම ඉල්ලිේ වැදගත්ම සලකාබලු ජනාධිපති ගෝටාබෙරජ පක්ෂමැතිතු මහා ග්‍රමාත්‍ය මහිදරජ පක්ෂම හතා, පිරිත් සජ්ජායින අද පස්සරු පහට පැවැත්ති ීමට කටිහිතුංවිධන කලා ල්ලිොඩ ප්‍රචනෝදය පිරිවෙන් හාරස්ථානයක් කේද්‍ර කර ගනිමින් ඒ සිදු කිරීමට නියමිතයි. එමෙන්ම මහා සංගරත්න අදහසට අනුව පිරිත්දේශනයේ විනාඩිත් ඉහකට සීමක් කරෙනවා. පාසල් යළී ව්‍යෝත්ත කරන්නේ සෞඛ්‍ය හා අදාළ අංශපරෙන් ලබා දෙන මාර්ගෝපදේශයන්ට අනුව බව අමාත්‍ය දලස් අලහපෙරම මහතා ප්‍රකාශ කළා. හෝමාගම දීගම ඉදිකිරීමට යෝජිත ජාතික ක්‍රඩා විශවවිද්‍යාලය සහ ජාත්‍යන්තර ක්‍රඩා සංකරණ ඉදිකිරීමම් අරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවකටෙක් පමින් මාති්‍යවරයා මේ බව කියයා සිටියයා. මාත්‍ය බඳල ගුණරදන මහතාද මෙම අවස්ථාවට සහාගි වුණ. අමාතවරුන් ඇතුු පිරිස අදාලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වන ගෝට බෙරජපක්ෂ ැතිතුමාගේ ැතිවරන ොන්දකට අනුවම්. ්‍රඩා ශේත්‍රයේ පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය හැදරීම මෙන්ම? මෙරට ක්‍රඩක ක්‍රඩිකාවන්, ජාතයන්තර තලට ලැගෙනයාම අරමුණු කරගැනමින්, ජාතික ක්‍රඩා විශ්වවිද්‍යාලය ආරම්භ කරෙනවා. ම හල පමතියෙන්යුත් අන්තර් ාතික ක්‍රීඩාංගනය සහ මයින්ද රජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් සහ එයා සබන්ධित අනුෂංගක වන ක්‍රීඩා ශේත්‍රයේ විප්ලවීිය වෙනසක් ඇතිකරන්න අවශ්‍ය කරන දැවැන්ත් ක්‍රීඩා සංවර්ධන සැස්ම ක්‍රියාවට නැගීම සඳහා වෙන විශ්වවිද්‍යල ආචර්වරු මාචර්යවරුහා වෙනත් එයාල් සබන්ධ ශේත්‍රය විද්‍යතුන්ගේ කමිටුවක් පෙසිං සකස්කල්ල තියන ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳ තමයි ඇමැත්තුමා පමල්ලති. බන එකොළස්සොනදා පාසල් යාලි ආරම්භකිරීමට සැලසුම් කරති බුණද, ඒ ක්‍ර්‍යාත්මක වන්නේ නැති බවයි, අමාත්‍ය දළස් අලහපෙරුම මහතා මෙදිමාත් දෙවිත ප්‍රකාශ කළේ. පාසල් නවතාරම්භ කිරීමේ ීන්ද දශපාල තිීදක් නෙේ එක ්‍යාප නැමතිවරට ධ්‍යාපනමාත්්‍ය දරට නමිගන පලාතිදක්නෙ. නැවත පසල් දුට්තකිරීමේ තීන්දුව ගත යුතු වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මගපයෙන්විමල අනුව. නිසා දැනට අපි එකකොස්ෙන්ද පටන්ගන්න කියලා මුලින් තරන කලත් බන බි නමු දැන්වට පේවා එකකලොස්වෙටන් පටන්ගන්නවා කියලෙකෙන ප්‍රායක නැ කියල සබි මේ මෝතේ ෞඛ්‍ය මාර්්‍යංශත්කේ ඉතා නිරෝග සාකච්ඡාවක ඉන්න. සාපට තව දින කීපයකින්. ොලන් වේවි නිිශ්්‍යත වශයෙන් අසන වශයෙන් කොයි වගේ කාල මද මක පුද්තර ලා ග ක ර හමගෙන ස්වාදන රුපවාහනේ මධ්‍යහන ප්‍රධහන ප්‍රතිවිකාශය අදට අවසන්. සුදව සක්වට.